දිවිතුරා කතාවට කැමති ඔයාව පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අත්ත video එකෙන් කතා කරන්න දැස්ති වෙන්නේ අවසන් තරඟ දවසට සමාධි සහට බන්න හේතුවක් සම්බන්ධවයි. ඉතින් video එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි video එක බලලා ඔයාටත් මෙවැනිම videos දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් ඉතින් video එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම videos දිනපතාම බලන්න කැමති කෙනෙක් නම් එහෙනම් ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද video එකෙන් ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඔයා දන්නවා ඒ තමයි පහුගිය කාලේ අපි කවුරුත් හිතුවේ නැති වුණාට ශහරගෙන් ඇතිවෙච්ච කරදර නිසා ඊෂ තරඟයට පවා යන්න අදිමන්දි කරපු කාලයක් තිබුණ කියන කාරණය අපිට හොඳටම මතකයේ තබා ගන්න පුළුවන් වුණ කාරණාවක්. ඒ වගේම තමයි තමන්ට මේ තරම් කරදර එල්ල වෙන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලා ඊෂ හැමතිස්සෙම කල්පනා කරන්නත් පටන් අරගෙන තිබුණා. ඒ වගේම තමයි විශාල් පවා නිරන්තරයෙන් උත්සාහ කරපු කාරණාවක් තිබුණා. ඒ තමයි කොහොම හරි කරලා අනිවාර්යයෙන්ම නිතරම ඊෂා සහ ඔය ශහර ඇත් කරලා තියන්න. ඒ වගේම ශහර තරඟට එන එක පවා වළක්වන්න. මොකද තරඟ දවසටත් මොන වගේ කරදරයක් කරයිද කියලා ඇත්තටම විශාලට තිබුණේ ලොකු බයක්. ඉතින් මේ බයත් එක්ක මේ දේවල් නතර කරන්න හැදුවුණත් ඇත්තටම ශහරට තියෙන දේශපාලන බලය නිසා ඔය ටීවී එකේ ලොක්ක හරි සම්බන්ධ කරගෙන මේ අවස්ථාව නැරඹීමට ඇත්තටම ශහරට එන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙයි කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරන්නේ. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක අපිට ඉදිරියේදී මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන දේ මම අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරනවා. ඒ කියන්නේ ශහර අනිවාර්යයෙන්ම සමාධි අසලින්ම ඉඳගන්න කටයුතු සූදානම් කරගනීවි. ඉතින් අනිවාර්යයෙන්ම එතෙන්ද ඇවිල්ලා ඊෂ කියලා කියන්නේ මත් පැමිල් නටන කෙනෙක් යන්නම් ඉතින් දිනමක් හම්බ වෙන්නේ නැහැ කියලා අම්මගේ මානසිකත්වය එදා දවසටත් අවුල් කරන්න බලයි. ඉතින් මෙහෙම කරගෙන යද්දි ඇත්තටම සමාධි කිවිසීමත් නැත්තටම නැති වෙයි. හැබැයි මේ වගේ තැනකට රණ්ඩු වෙන එක ඒතරම්ම හොඳ නැහැ කියලා සමාධි දන්නවා වුණත් හැබැයි කේන්ද ඊට වඩා ප්‍රබල වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ශහරට බණීවි තමන් ශහර කරපු කැතවැත් ටික ඔක්කොම දන්නවා. හැබැයි ඊෂ නිසා ඒ වගේම මේ තරඟ නිසා තමන් නිහඬව හිටිය කියලා ඒ වගේම මේවට ඇත්තටම ශහරට දනුවන් හම්බ වෙයි. මොකද හැමෝම මේ ශහර කරපු වැරදි තේරුම් අරගෙන ඉඳී කියලා තමයි මෙතනදී කියන්නේ. ඒ වගේම ඊෂට කිසිම කරදරයක් කරන්න අම්මයි තාත්තයි ඉන්නකන් ඉඩක් ලබා දෙන්නේ නැහැ කියන එක. මෙතනදී සමාධි ඇඟිල්ල දික් කරමින් අනිවාර්යයෙන්ම ඊෂට කියන ශහරට කියන ආකාරය අපිට දකින්න පුළුවන් වෙනවා කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් කියන්නේ.